මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊය කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසරණ වෙන්න දෙන්නෙත් නෑ ඒ පක්ෂයේ කාන්තා සංවිධානයේ මන්ත්‍රීවරියන්ට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊය කියනවා අපි ඔබව අතරමං වෙන්න දෙන්නෙත් නෑ ඔබ අසරණ වෙන්න දෙන්නෙත් නෑ අපි මේ ඉතාම ගෞරවාන්විත තත්ත්වයකට ඔබව ගේනවයි කිය. හැබැයි අපි කියන්න ඕනි ඒ වගේම එතුමා කියනවා මගේ රාජ්‍යපාලන කාලේ මා කළ ප්‍රධානම දේ තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම. මන් දන්නේ මම නීති විද්‍යාලය ඉගෙන ගන්න කාලේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය. ජනතාවට නියෝජිතයෝ පත් කිරීමේ අයිතිය. ඒතොර සිරිසේන ජනාධිපතිතුමා කළේ පළාත් පාලන මැතිවරණයේ අවුරුදු දෙකක් කල් දැම්. තුමාගේ කාලේ ඒක කල් දාලා බැරිම තැන ඒක තිබ්බම අති විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබුණා. ඒ නිසා ඒ ප්‍රතිඵල වලට බය වෙච්ච මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් පළාත් සභා ඡන්දෙ තියන්නෙත් නෑ. ඒතොර මේකද ප්‍රජාතන්ත්‍රවාදය? අද පාර්ලිමේන්තු මැතිවරණය, ඒ වගේම ජනාධිපතිවරණය නොතියන්න මාන බලමින් ඉන්න ක්‍රමවේද සකස් කරනවා. මොකද අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ගෞරවාන්විත තැනකට ගේනවා අසරමං කරන්නේ නැහැ කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නායකයා විදිහට කිව්වට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති අපේක්ෂකයෙක් දාගන්න බැරි තරමට පක්ෂය බංකොලොත් කරලා තියෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ ඡන්දයක් එනවා කිව්වන් හීන්දාඩිය දානවා. බය වෙනවා ඡන්දෙකට යන්න. ඉල්ලපුවම් පරදින ඉන්න. ඒ තත්ත්වයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඒ විතරක් නෙමෙයි අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂය ගිය වෙලාවේ අපි මේ තත්ත්වය දැනගෙන අපි කතා කළා. අපි කතා කරා මොකද අපිට කරේ? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මම ගත්තොත් මාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මම ඇතුළු අප කීප දෙනෙක් මධ්‍යම කාරක සභාවෙන් අයින් කරා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මධ්‍යම කාරක සභාවෙන් අයින් කළා. ඒ වගේම 2015 අවුරුද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූරවල මම ඇතුළු 5 දෙනෙක් ඉස්සලම එළියට දැම්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෝෂණය කරන්න අපේ પરම්පරා ගණනාවක් 1950 ගණන් වල ඉඳලා පක්ෂය ශක්තිමත් කරපු අපේ දෙමව්පියෝ අපි පක්ෂයේ සංවිධායක ධූරවලින් එළියට දැම්. ඒකද පක්ෂයේ අභ්‍යන්තරයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාද. අපි දැක්ක මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් යන එන මං නැති වෙනවා පක්ෂයටත් යන එන මං නැති වෙනවා කියලා. නමුත් ඒවා කතා කරාම අපට සිද්ධ වුණේ ඒ අවුරුද්දෙම 2015 පක්ෂයේ සංවිධායකම් වලින් අපි එළියට දාපු එක. මධ්‍යම කාරක සභාවෙන් එළියට දාපු එක. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එළියට දාපු එක. ඒ නිසා අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් අහනවා. ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට වෙනම අර්ථ දැක්වීමක් හදාගෙන තියනවාද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි නීති විද්‍යාලය ඉගෙනගත්ත ප්‍රජාතන්ත්‍රවාදය නම් රටේ ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දීම. ඒ නිසා ඔහු හිතනවත් දන්නේ නැහැ මේ සහරාන් බෝම්බ පුපුරවා ගැනීමට තරමටම ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදයයි කියලා. ඔහු විතරවත් දන්නේ මේ රටේ ජනතාවට නිදහසේ යන්න එන්න බැරි වෙන්න තත්ත්වයකට රටපත් වීම ප්‍රජාතන්ත්‍රවාදයයි කියලා. ඔහු විතරවත් දන්නේ නැහැ ඉස්කෝලවල අම්මලා තාත්තලා ගේට්ටුවල මුරකරන තත්ත්වයට පත්වීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි කියලා. සා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අපිට කියන්න තියෙන්නේ ජාතන්ත්‍රවාදය කන්නේ නැතුව මේ රටේ තියන්න නියමිත පළාත් සභා මැතිවරණේ තියන්න නියමිත මැතිවරණ තියන්න තියලා මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් මේ කැඳහැලියක් නැතුව මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන රට ශක්තිමත් කරන නායකයින්ට මේ රට බාර දෙන්න කියන එකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අපිට කියන්න තියෙන්නේ.